දේශීය ණය ප්‍රශස්ත කරණයේදී මේ වන විටත් 50%කට වැඩි බදු මගින් බණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතියට බර නොපටවන බවත් මහ බැංකුවේ සතු බණ්ඩාගාර බිල්පත් බැඳුම් කර බවට පත් කිරීමෙන් සහ විශ්‍රාමික අරමුදල් සතු බැඳුම් කර රජය ලබාගෙන නැවතත් අලුතෙන් බැඳුම් කර නිකුත් කිරීමෙන් එම අරමුදල් ණය ප්‍රශස්ත කරණයට යොදා ගන්නා බවත් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා මහ බැංකුව අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම ප්‍රශස්තකරණයේ තුලින් එම අරමුදල් වල දායකින් වන සේවකීන්ට ලැබෙන ප්‍රතිලාභයට කිසිදු හානියක් නොවන බවයි මහ බැංකුව අධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේ දේශීය ණය ප්‍රශස්තකරණයේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් KMM සිරිවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග ඇතුළු නිලධාරීන් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියා දේශීය වශයෙන් කරන්න මොකද කියලා महाबैंकोर සීට 14ක බදු මට්ටමට යටත් වෙච්ච සුපර්වෙන්ෂන් ෆන්ඩ්ස් ඉන්ක්ලූඩින් EPF ඇතුළු EPF සහ ETF සහ සීලුම තවත් සුපර්වෙන්ෂන් ෆන්ඩ්ස් සිනෝ පෙන්ෂන් ෆන්ඩ්ස් ගොඩක් පුද්ගලිකව ලියාපදිංචි වෙච්ච ආයතනවල ඒ සීලුම දෙනාගේ තියෙන බණ්ඩාගර බැඳුම් කර වලින් යෝජනා කරලා තියෙන්නේ අර ස්ටෙප් ඩවුන් කූපන් කියලා තියෙන බොන්ඩ්ස් ඔක්කොම නැවත රජයට අරගෙන අලුතෙන් බොන්ඩ් සීරීස් ඉෂු කරනවා ඉෂු කරනකොට 2025 වෙනකම්ම 12%ක් කූපන් හම්බ වෙන විදියට එතකොට 12%ක් හම්බ වෙනවා 2025 වෙනකම් යලුතෙන් ඉෂු කරන බොන්ඩ්ස් එක වලට ඉතින් එහාට දිගටම 9%ක් කූපන් එක හම්බ වෙනවා එතකොට මේ යෝජනා කරපු ක්‍රමය තුළ විශේෂයෙන් අපි EPF එකේ කියන එක අපි බලවහම විශාලම ෆන්ඩ් එක 9%ක් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ඉදිරිය යනකොට ඉදිරි වසර කිහිපය තුළ 9% රිටර්න් එක ඒගොල්ලන්ට හැම අපි දන්නවා EPF තියෙන අයගේ තමන්ගේ ස්ටේට්මන්ට් එක ආවහම කොච්චරද බැලන්ස් එක කියලා මාසයකට සරයක් EPF එකෙන් එවනවා ඒක තියෙන බැලන්ස් සෙකට කොච්චර පුලියක් ලැබුණාද කියලාත් අපි වෙනවා. ඒ මුදල අපි සහතික කරනවා මේ තියෙන බොන්ඩ් එක්ස්චේන්ජ් එක තුලින් 9% දිගටම ගෙවන්න පුළුවන් අඩුම ගන්න ඊළඟ අවුරුදු 2-3 තුල.